නීති විරෝධී ලෙස විදුලිය ලබාගෙන ඇති බවට ලද තොරතුරක් මත ලංකා විදුලි බල මණ්ඩලයේ විශේෂ විමර්ශන ඒකකය හා මෝදර පොලිසිය එක්ව අද අලුයම 4:30ට පමණ තොටලඟ කචිමාවත්ත ප්‍රදේශයේ මෙම වැටලීම සිදු කර තිබුණා. එෙහිදී නිවාස 301 පමණ නීති විරෝධී ආකාරයෙන් විදුලිය ලබාගෙන ඇති බවට අනාවරණය වූ පුද්ගලයන් 110 දෙනෙකු පමණ අත්අඩංගුවටගෙන ඇති අතර ඔවුන් ග්‍රෑන්ඩ් පාස් පොලිසිය වෙත භාර දී ඇති බවයි අද දෙරණ කළ විමසීමකදී විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය සඳහන් කළේ. වෙලා තමයි විදුලිය ආරම් තියෙන්නේ. විශේෂයෙන් ලෑලි ගෙවල් ෂෝට් වීමක් කියලා ගිනි ගැනීමක් ගතව ගෙවල් 100 ගානම එකවර ගිනි ගැනීමක් සිදු වෙනවා. ප්‍රධාන රහන් මාර්ගයේ කොහොම සම්බන්ධ කරලා තමයි විදුලිය ආරම් තියෙන්නේ. මනුගත වීමෙන් තොරව. එතෙන්දී අපිට තොරතුරු ලැබුණා මිනිස් ජීවිතවල දැඩි අනාරක්ෂිත තත්ත්වයක් වෙන ආකාරයෙන් තමයි විදුලිය ආරම් තියෙන්නේ වංචින් ලෙස ප්‍රධාන රහන් මාර්ගයේ කොහොම සම්බන්ධ කරලා. ඒ නිසා අපේ තියෙන අධිකාරි බලය අනුව අපි විශේෂ පොලිස් කණ්ඩායමක් සහකාර දේශ සහකාර පොලිස් අධිකාරිතුමා වගේ කොටහෙන පොලිසියේ සහයෝගය සහ කොම්පැනි පොලිස් සහයෝගය ඇතුව අද අලුයම 4:00 වැටලීම කළා. දැන්ට මතන ගෙවල් එතන තිබුණා 300 ආසන ප්‍රමාණයක්. දැන්ට සැක්කරෝ 100කට වැඩි ප්‍රමාණයක් 110ක වගේ ප්‍රමාණයක් දැන්ට අත්අඩංගුවට ගත්ත පොලිසිය මගින්. කෙසේ වෙතත් අත්අඩංගුවට පත් පුද්ගලින්ගේ පවුල්වල සමාජිකයින් පවසන්නේ මෙම අත්අඩංගුවට ගැනීම අසාධාරණ බවයි. එක මීටර දාලා ගමටම දුන්නා. දීලා ඒකලම් බිල ආවන් පස්සේ ඒ බිල 1200 1200 ගානේ 1500 ගානේ 2000 ගානේ ඔක්කොම දීලා තිබුණා. සෑම කෙනෙක්ම විදුලි බිල ගෙවලා තියෙනවා. ගත්ත බවට සාක්ෂිත් අපි ගාව තියෙනවා. පොත්පත්වල බිල් වල ඔක්කොම සටහන් වෙලා තියෙනවා. මේකට මූලිකත්වය දරුවෙල සුනිල් විතානගේ මන්ත්‍රීතුමා. ඒකේ කොටස්කරු 4 දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලන් තමයි සමිති සමාගම් ඒ බාරව කටයුතු කරේ. භාණ්ඩාගාරික කියලා අයන්ති කියලා එක්කෙනෙක් කටයුතු කරා. ගාමිණී කියලා එක්කෙනෙක් ඉන්නවා. මුසාමිල් කියලා එක්කෙනෙක් ඉන්නවා. මාසෙන් මාසෙට බිලක් එනවා කියලා තමයි අපිට මේ ඉලක්ක බෝඩ් එකේ නීත්‍යානුකූල බිලක් ආපු බවට ₹200,000 එමෙනකොට ඒගොල්ලන් ඒක බෙදෙනවා. ගෙවල් 234කට බෙදුවා ඒගොල්ලන්. අපිට වැඩි කියලා අපි දන්නවා. ඉතින් අර අපි බැලුවාවිල තනි තනියම දෙන්නේ නැතුව අපිට ඔක්කොමටම 1 මීටරෙන් දෙනවා කියපු නිසා අපි ඒකටත් මේකට ඒ කියන්නේ නීත්‍යානුකූල කරන්ට් එකක් නේ. කොහොමරි අපි 1500ත් කොහොමරි අමාරුවෙන් අර දෙනවා කියලා මෙතෙක් වෙනකන් කපන තෙක්ම අපි අන්තිම රුපියල් දාවනකම්ම දීපෑය තමයි අපි. කියන්නේ දැන් අපි මාස්පතා ගෙවලා අපේ මේ 100 ගානක් දැන් අතරුණු අරන් තියෙනවා. ඒ 100 ගානම කරන්ට් බිල් ගෙවුවෑය. ඒ සල්ලි වලට මොනවා දුන්නේ කියලා තමයි අපිට දැන් දැනගන්න ඕනේ.